ඉතින් මේ වර්ෂන් එක මම ඔයාලා හැමෝටම කියන්නම්. මොකද මම මේ මේ වීඩියෝ එක කරන්නේ මේ වෙද්දිත් ෆ්‍රී ෆයර් සෙල්ලම් කරන මොකක් හරි එමියුලේටර් ප්‍රශ්නකින් ඉන්න ආවෙනු වෙන්නේ. මේ වර්ෂන් එකේ මට දැනට එමියුලේටර් එක ක්‍රෑෂ් එකක් ආවේ නැහැ. හරි, සෙන්සිටිව් බහින ප්‍රශ්නයක් දැනට ආවේ නැහැ. හරිද? ඔව්, සාදරයෙන් ඉදිරියට අපේ YouTube channel එකේ තවත් අලුත් වීඩියෝ එකකට. ඉතින් අපි මේ වීඩියෝ එකෙන් බලන්න යන්නේ එමියුලේටර් වාදේ 3 වෙනි එපිසෝඩ් එක. එතකොට මේ 3 වෙනි එපිසෝඩ් එකෙන් මාස 9කට විතර පස්සේ සමාවෙන්න වීඩියෝ එක දාන්න පරක්කු වුණාට. ඉතින් අපි බලමු Free Fire ගහන්න 2024 අගෝස්තු මාසේ වෙද්දි තියෙන හොඳම එමියුලේටර් එක මොකක්ද කියලා. ඉතින් තවමත් subscribe කරලා නැත්නම් අපේ channel එක දෙම්බඩම පල්ලෙයා රතු පාට මේ බයික කළු පාටයි. කළු පාට subscribe button එක touch කර subscribe කරන්න. එතකොට notification bell icon එක call දාන්න මතක කරන්න එපා. daily youtube channel එකෙන් video ගේනවා. ඉතින් එනං අනිවාර්යෙන්ම subscribe කර set වෙන්න. අපි බලමු free fire ගහන සුපිරිම emulate එක මොකද්ද කියලා. හරි, එතකොට එමියුලේටර් වාදේ පළවෙනි ප්ලේලිස්ට් එක නැත්නම් එමියුලේටර් වාදේ ප්ලේලිස්ට් එකේ ෆස්ට් එපිසෝඩ් එක සහ සෙකන්ඩ් එපිසෝඩ් එක ඔයා බැලුවේ නැත්නම් අනිවාර්යෙන් බලන්න. මෙතන උඩ කෙරවලේ උඩ ලින්ක් දාලා තියෙනවා, ගිහලා අනිවාර්යෙන් බලන්න. අන්න එතන කතා කරනවා එමියුලේටර් එක කියන්නේ මොකද්ද, එමියුලේටර් එක කොහොමද අපි වින්ඩෝස් කියන OS එක උඩ ඉන්ස්ටෝල් කරගන්නේ කියලා. එතකොට එමියුලේටර් වර්ග කිහිපයක් තියෙනවා, මේ හැමදේම මෙතන කතා කරලා තියෙනවා පැහැදිලිවම. ඔයා ඒ ටික බැලුවේ නැත්නම් අනිවාර්යෙන් මේ වීඩියෝ ටික බලන්න. මොකද ඔයා අනිවාර්යෙන් දවසකදී මේක මොබයිල් එකෙන් බලන කෙනෙක් වුණත් ඔය දවසකදී PC ප්ලේ කෙනෙක් වෙනවා නම් වාට ඒ දේවල් ටික වැදගත් වෙයි. අපි එතනදී ෆයිනලි එනවා එක තැනකට. බ්ලූ ස්ටැක් තමයි අපිට දැනට තියෙන හොඳම එමියුලේටර් එක කියලා. ඔව්, බ්ලූ ස්ටැක් තමයි. ඒතකොට එමියුලේටර් වාදේ 2 දෙවෙනි එපිසෝඩ් එකේදී මම කියනවා දැනට තියෙන හොඳම වර්ෂන් එක තමයි ලේටස්ට් වර්ෂන් එක කියලා. ප්‍රශ්නේ තියෙන්නේ මම මාස 9කට පස්සේ ෆ්‍රී ෆයර් ගේම් එක ඩවුන්ලෝඩ් කරලා ප්ලේ කරන්න හදද්දී මම බ්ලූ ස්ටැක් ලේටස්ම වර්ෂන් එක දාගත්තා. හැබැයි මගේ ස්ක්‍රීන් රෙකෝඩ් කරන සොෆ්ට්වෙයාර් එක තියෙනවානේ. මගේ ස්ක්‍රීන් රෙකෝඩ් කරන සොෆ්ට්වෙයාර් එකෙන් මට පෙන්නනවා එකන්නේ මේ එමියුලේටර් එක කැප්චර් වෙන්නේ නැහැ. ඒ කියන්නේ එමියුලේටර් එක වැඩ කරනවා, බට් මේ ස්ක්‍රීන් රෙකෝඩ් කරන සොෆ්ට්වෙයාර් එක ෆ්‍රීස් කරලා වෙන්නන්නේ. ඒතකොට කී මැපින් වල ප්‍රශ්න ටිකක් සහ එමියුලේටර් එක ෆුල් ස්ක්‍රීන් දාගන්න බැරි ප්‍රශ්න ටිකක් ආවා. මම එතකොට කළේ බොයිස් බ්ලූ ස්ටැක් එක අන්ඉන්ස්ටෝල් කරලා මම MS Apply එක ගත්තා. ඉතින් මේ MS Apply එකත් මම ගත්තේ ලේටස්ම වර්ෂන් එක. ඉතින් MS Apply එකත් ලේටස්ම වර්ෂන් එක ඒ ප්‍රශ්න ටික ඒ විදිහටම ආවා. ඊට පස්සේ දැන් ට්‍රයි කළා දන්නගෙන ජල්තර ටික දාලා වැඩේ හරියන්නේම නෑ. ඊට පස්සේ මේ අපි එමියුලේටර් වාදේටත් අපි පොඩි සපෝට් එකක් ගත්තා. පරණ මේ ක්‍රීඩකේ කිඩි අපේ ට්‍රැක් කාමි ගිල්ඩ් එකේ කලින් හිටපු සමාජික, හරිද, අපේ ගල්පාත. මම හිතන්නේ හැමෝම දන්නවා INF ගලා. ඉතින් ගලාට මම කෝල් එකක් ගත්තා. මහරෑ ආහාහා එහෙම නෙමෙයි, මම කෝල් එකක් ගත්තා මේ මියුලේටර් එක ගන්න. ඊට පස්සේ තමා ගලා තමා මට මේ වර්ෂන් එක දුන්නේ. එතකොට මම මියුලේටර් වාදේ 2 වෙනි එපිසෝඩ් එකේදී කියනවා ෆ්‍රී ෆයර් ගහන්න දෙන හොඳම වර්ෂන් එක තමයි බ්ලූ ස්ටැක් කළ ලේටස්ට් වර්ෂන් එක කියලා. හැබැයි 2024 8 වෙනි මාසේ වෙද්දී මේ ප්‍රශ්නේ දෙතේ මේ කතාව වැලීඩ් වෙන්නේ නැහැ. ගේම් එකේ අප්ඩේට් නිසා මම හිතන්නේ මියුලේටර්ස් එක එක වෙලාවට එක එක කතන්දර වෙනවා. මට තේරෙන්නේ ඒක. මේ මගේ පෞද්ගලික අදහස, නැතුව මේ මම සොෆ්ට්වෙයාර් එන්ජිනියර් කෙනෙක්වත් බ්ලූ ස්ටැක් ඩෙවලොප් කරේ මංවත් මං කරින්න එක වැඩ ගන්නවත් නැහැ. මම කියන්නේ සිරාඩව මේ මට වෙච්ච දේ. උඹලා ලයිව් එක බලපු කට්ටිය දන්නවා හැමදාම මොකක් කරි මේ වෙන්න හේතුව ජොයිස්ටික් බග් එකක් නැත්නම් සෙන්සිටිව් අඩු වැඩි වෙච්ච ප්‍රශ්නයක්. හරිද? ඉතින් ඒක නිසා මම මේක දැන් හවාගෙන යද්දී මට හම්බුනේ ඔන්න ගලා දීපු වර්ෂන් එක. ඉතින් මේ වර්ෂන් එක මම ඔයාලා හැමෝටම කියන්නම්. මොකද මම මේක මේ වීඩියෝ එක කරන්නේ මේ වෙද්දිත් ෆ්‍රී ෆයර් සෙල්ලම් කරන මොකක් හරි එමියුලේටර් ප්‍රශ්නකින් ඉන්න ආවෙනු වෙන්නේ. ඉතින් මේ වෙද්දි දෙන හොඳම වර්ෂන් එක මම ඔයාලට ඉදිරිපත් කරන්නම්. ඉතින් මේ තියෙන්නේ දැනට අපිට ෆ්‍රී ෆයර් සෙල්ලම් කරන්න පුළුවන් බ්ලූ ස්ටැක් වල තියෙන දැනට තියෙන හොඳම වර්ෂන් එක. හරි බොයිස්, ඉතින් මේ තියෙන්නේ දැනට ෆ්‍රී ෆයර් සෙල්ලම් කරන්න තියෙන හොඳම බ්ලූ ස්ටැක් වර්ෂන් එක. මට දැනට හම්බෙච්ච විදියට මම ඔයාලට අබවුට් එකට ගිහිල්ලා පෙන්නන්නම්. චෙක් ෆෝ අප්ඩේට්ස් දාන්නම්. මෙතන අප්ඩේට් එකක් දැම්මට ඇවිල්ලා තියෙනවා. හැබැයි මම අප්ඩේට් එක දාන්නේ නැහැ. මම දන්නවා අනිවාර්යෙන් අප්ඩේට් එක දැම්මොත් සොට් එක හම්බෙනවා කියලා. හරිද? දැනට මට හම්බෙච්ච හොඳම වර්ෂන් එක තමයි 2024 8 වෙනි මාසේ වෙද්දී තියෙන හොඳම වර්ෂන් එක තමයි මට හම්බෙච්ච බ්ලූ ස්ටැක් 5. ඒ කියන්නේ 5.5.6 CI 2026 කියන වර්ෂන් එක. මේකෙත් N32. එතකොට මේක ඩවුන්ලෝඩ් කරගන්න ලින්ක් එක මම ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියන්නම්. සහ මේකේ සෙටින්ස් ටික අද නේද මම ටග් ගලව වඩ පෙන්නන්නම්. සම්පූර්ණ වීඩියෝ එකේ මියුලේටර් වාදේ ෆස්ට් සෙකන්ඩ් එපිසෝඩ් බලන්න ඔක්කොම විතර තියෙනවා. මම උතන මෙතන ඔයාලට පෙන්නන්නම් මේ වර්ෂන් එකේ සෙටින්ස් ටික කොහොමද දෙන්නේ කියලා. මගේ PC එකට නෝ මම මෙතන හයිස් දාලා තියෙනවා මේ විදිහට. ඒතකොට ෆ්‍රේම් රේට් එක 240 දාලා තියෙනවා. හයි ෆ්‍රේම් රේට් ඉනේබල් කරලා තියෙනවා. ඩිස්ප්ලේ වල 1600x900 තියෙන්නේ. DPI 240, පර්ෆෝමන්ස් OpenGL. ඔය විදිහට තමයි තියෙන්නේ. සහ මෙතන ඩිවයිස් එක මම ROG 2 කියන කොහොමද දානවා. ඉතින් ඒක දාගන්නවත් අනිවාර්යෙන්.
ඉතින් ඔන්න විදිහට තමයි තියෙන්නේ. ඒතකොට මේ තියෙන වර්ෂන් එක මේ වර්ෂන් එකේ මට දැනට එමියුලේට් එක ක්‍රෑෂ් එකක් ආවේ නැහැ. හරි සෙන්සිටිව් බහින ප්‍රශ්නයක් දැනට ආවේ නැහැ. හරිද? ඒත් එක්කම හොඳම කතාව මම මේ දවස් එක කන්ටිනියුටි රෙකෝඩ් කරනවානේ. මම OBS එකෙන් මේ බ්ලූ ස්ටැක් එක කැප්චර් කරද්දි අර මං කිව්වේ කලින් වෙච්ච ෆ්‍රීස් වෙච්ච සීන් එක දැන් එක වෙන්නේ නැහැ. මගේ ප්‍රශ්නෙට සොලූෂන් එකක් ඇවිල්ලා තියෙනවා. හරිද? ඒක නිසා දැනට මට සෙල්ලම් කරන්න තියෙන හොඳම වර්ෂන් එක තමයි මේ තියෙන්නේ. ඉතින් ඔන්න මම හැමෝටම ඔන්න වීඩියෝ එකක් කරලා මම කිව්වා මේක තමයි දැනට තියෙන හොඳම වර්ෂන් එක මට හම්බෙච්ච විදියට. ඉතින් එනිවේ ට්‍රයි කරලා බලන්න මේ වර්ෂන් එක. මොකක් හරිම ගැටලුවක් තියෙනවා නම් පල්ලා ඩිස්ක්‍රිප්ෂන් එකේ ලින්ක් එකට ගිහිල්ලා ඩවුන්ලෝඩ් කරගන්න මේක. මොකක් හරිම ගැටලුවක් තියෙනවා නම් අනිවාර්යෙන්ම කමෙන්ට් එකක් දාන්න. මම අනිවාර්යෙන්ම කමෙන්ට්ස් වලට රිප්ලයි කරනවා. ඉතින් තාමත් අපේ YouTube channel එක subscribe කරලා නැත්නම් දැන් subscribe කර notification bell icon එක all දාගන්න අවතක් කරන්න එපා. ඉතින් emulators වල කීම පින් හදන විදිහත් ඔන්නම් මට comment එකක් දාන්න. මම මේ දේවල් emulator වාදය 4 වෙනි episode එකෙන් අරන් එනවා. ඉතින් එහෙනම් ජින් එන්නම්. Thank you so much හැමෝටම.